අද අපේ වීඩියෝ එක බලන්න ආපු සෑම දෙනාම සාදරයෙන් පිළිගන්නවා. කොහෙද අද අපි මේ යන්නේ? ඔයාලට හිතා ගන්න පුළුවන්. අපි මේ යන්නේ අඟලවත්ත කලවාන පාරේ. ගස්වල වලින් පිරුණු හරිම ලස්සන පාරක් තමයි මේක. බලන්න මේ පරිසරය කොච්චර අපූර්වද කියලා. ඔන්න අතරමඟ අපි පොඩ්ඩක් නතර වුණා. මේ තියෙන කලවාන පාරේ තියෙන ප්‍රසිද්ධ හස්බෝක්කුව. මේකේ ආරුකු පාලමක් තමයි තියෙන්නේ. ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ කාපේරි ජාතිකයන් විසින් කළු ගලින් තමයි මේක හදලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ පාලම හදලා ආවලන්ට අවුරුදු 100කටත් වැඩි. මේ පාරේ සංචාරය කරන ගොඩක් දෙනා මේ හස්බෝක්කුව ළඟ නතර වෙලා ඒක පොඩ්ඩක් බලලා යන්නත් අමතක කරන්නේ නැහැ. මේ හස්බෝක්කුවේ යටින් දොලක් ගලාගෙන ඒකට කියනවා කබර ගොයිදොල කියලා. මේ දවස්වල වැස්සඩු නිසා දොලේ වතුර ගොඩක් අඩු වෙලා තමයි තිබුණේ. හස්බෝක්කුව බලපු අපි ඔන්න අපි ආයෙ ගමන පටන් ගත්තා. දැන් අපි ඉන්නේ අත්තල්තොට කියන ප්‍රදේශයේ. ඔන්න දැන් අපි ළඟා වෙන්නේ අද දවසේ අපේ ප්‍රධාන නැරඹුම් ස්ථානයට. ඔව් මේ බෝඩ් එකේ තියෙන විදියට අද අපි බලන්න ආවේ කබරගොයිදිය ඇල්ල. දැන් මෙන්න මේ වලට පේන ආකාරයට තමයි කබරගොයි දොළ පටන් අරගෙන ඇත ඉඳන් ගලාගෙන එන්නේ. මෙන්න මේ පුංචි තිය පාර අපි මේ ඉන්න පාලම යටින් ගලාගෙන ගිහින් තමයි දියල්ලා නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාලට දැන් මේ ඈතින් පේන ගල්තලාවෙන් එහාට වතුර වැටිලා තමයි දියඇල්ලේ ආරම්භය පටන් ගන්න. ඒ කියන්නේ අපි මේ දියඇල්ලේ මුදුනේ තමයි දැන් මේ ඉන්නේ. මෙන්න මෙතනින් තමයි දියඇල්ල බලන්න පල්හැට යන්න තියෙන මාර්ගය වෙටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දියඇල්ලක් බලන්න දියඇල්ලේ පාතේ ඉඳන් උඩට තමයි එන්නේ. ඒත් මේ ඇල්ලේ විශේෂත්වය තමයි මේ දියඇල්ලේ මුදුනේ ඉඳන් පල්හැට යන්න ඕන දියඇල්ල බලන්න. එන්න දැන් අපි පල්හැට බහැලා බලමු. ගමන ටිකක් දුෂ්කරයි තමයි. ඒත් හරිම සුන්දරයි. මෙම පරිසරයේ තෙතමනය අධික නිසා මේ ගල්වල පෙඳ පාසි වගේ දේවල් බැඳලා තියෙනවා. ඒ නිසා බොහොම පරිස්සමෙන් තමයි පල්ලෙහාට බහින්න ඕන.
ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ දියල මැද හරියකට බලන්න ලස්සනට ගලා හැලෙන දියල ගස් අතරින් පේන අපුරු මුලින් දැන්ම ඔයාල හරි නිරීක්ෂණයෙන් මේ දියලට යන මාර්ගය බැලුවනම් අල දකින්නේ නැති කිසිම පොලිතීන් කවරයක් ප්ලාස්ටික් බෝතලයක් කිසිම දෙයක් පොළවේ තිබුණේ නැහැ. ඒ කියන්නේ මේක බලන්න ඇවිල්ලා තියෙන කට්ටිය මේ දියැලේ ඉතාම හොඳින් බලලා පාසටහන් ප්‍රමුණක් ඉතුරු කරලා තියලා ගිහිල්ලා කියන එක නේද? මෙහෙම පල්ලෙහාට බහිනකොට අපිට හම්බුනේ අපූර්ව අමුත්ත කවුද බලන්නව හරිය නිකන් පැන්සලක් වගේ නේද මෙයාලගේ නම කවුරු හරි දන්නව නම් කමෙන්ට් එකේ සඳහන් කරන්න මෙහෙස කර ගමනකට පසු දකුණෙන් ලැබෙන සුන්දර දර්ශනය මෙන්න මේක තමයි අපි බලන්න ආපු කබරගොයි දියැල්ල මේ කබරගොයි ඇල්ලට අත්තල් තොටැල්ල අහස් බෝක්කු ඇල්ල කියලත් හඳුන්වනවා මේ ඇල්ල මීටර් 23ක් මෙම කබරගොයියෙන් නැටුණු ජලයෙන් කබරගොයි දොළ නිර්මාණය වෙනවා. මේ කබරගොයි දොළේ වතුර පළංගඟට යනවා. ඊට පස්සේ කුඩා උයන් තමයි කලුඟ ගහ සම්බන්ධ වෙනවා කියලා දැනගන්න ලැබුණේ. ඔන්න අද නම් විශේෂ දවසක්. මොකද කියනවනම් අහම්බෙන් දකින්න ලැබෙන විශේෂ දෙයක් සිදු වෙන යන්නේ. මේකට කියන්නේ අප්සේලින් කියලා. ඒ කියන්නේ කඹයක් ආධාරයෙන් කන්දක් තරණය කරනවා වගේ ඒ කඹේ ආධාරයෙන් දියැලකින් පහළට බැසීම තමයි මේකෙ සිද්ධ වෙන්නේ. මේ වෙලාවේ මේ කට්ටිය මේක කරන්නේ පුහුණු වෙලත් කණ්ඩායමක් එක්ක. ඒ කියන්නේ ජාත්‍යන්තර ප්‍රමුඛයන්ගේ උසස් තත්ත්ව උපකරණ දැනුම හා තාක්ෂණය යොදාගෙන තමයි මේ වෘත්තිකයන් විසින් මේක සිද්ධ කරන්නේ. විදේශීය කාන්තාවක් විසින් සිදු කරන මේ ත්‍රාසජනක දේ බලලම අපි කතා කරමුකෝ.
මීටර් 23 ඔකුස කබර ගොයියල්ල ඔන්න ආකාරයෙන් තමයි විදේශීය කාන්තාව තරණය කරේ. කබර ගොයියල්ල බලලා එන අතරතුරේදී අපි ඔන්නව තවත් තැනකට. දැන් අපි ඉන්නේ ඇත්වැල්තොට කියන ප්‍රදේශයේ තවත් දොළපාරක් ළඟ. බලන්න වර්ෂාව අඩු නිසා මේ දොළපාරවල් හිඳිලා ගිහිලා තියෙන ආකාරය. එන්න දැන් අපි මේ දොළපාර ළඟට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ ඇත්වල්තොට ප්‍රදේශයේ තියෙන පීලිතුඩු ඇල්ල. මේක කුඩ ඇල්ලක් වගේ පෙනුනට මේ ඇල්ලෙන් වතුර ගලන වේගය නිසා මේ ගල්පර හැරිලා වලවල් හැදිලා තියෙනවා. මේ ප්‍රදේශවාසීන් කියන ආකාරයට මේ වලවල් වල නම් තියෙනවා. පෙනවල, පොකුණේවල, බේසන්වල, ලාච්චුවල, යකුන්ගේවල, ඔරුවල, ඒ කියන්නේ ඒ නම් වලින් කීපයක්. මේ වලවල් බොහොමයක් ඉතා ගැඹුරුයි. ඒ නිසා නාන්න එහෙම යනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද නාන්න ගිහිල්ලා මේ වලවල් වල හිර වෙලා අවසනාවන්ත ලෙස ජීවිතහානි සිදු වුණා කියලත් මේ ප්‍රදේශවාසීන් පැවසුවා. මේ ජලය පිරිසිදු බව බලන්න. ඒ නිසා අපිට පතුරු තැන්පත් වෙලා තියෙන දේවල් පවා බලන්න පුළුවන්.
සබදාහම විසින් නිර්මාණය කරලා අපට දායාද කරලා තියෙන දේවල් තමයි මේ. ඇතැම් විට මේ ස්වභාවික පරිසරයේ වෙනස් කිරීමට අපට සිදු වෙන එක සීමාව අප දැනගන්න ඕන. සබදාහමට එරෙහි මිනිසාට කිසිම පැවැත්මක් නොමැති බවද අප තේරුම් ගන්න ඕන. ඒ පණිවිඩයත් සමඟ අදට අපි සමු ගන්නවා. තවත් අලුත් අත්දැකීමක් සමඟ නැවත හමු වෙමු. මෙහි ඉන්න හැමෝම සතුටින් ඉන්න.